කේක් හදන්න ඕනි වෙන ගෝල්ඩන් සිරප්, ඉඟුරු දෝසි, ඒ වගේම කැන්ඩිඩ් ඔරෙන්ජ් පීල් හදන හැටි බලමු. ඉතින් මගේ මුලින්ම හදමු ගෝල්ඩන් සිරප්. මේකට ඕනි කරනවා සීනි, මම සීනි කොටස් දෙකක් විදිහට අරගෙන තියෙනවා. ඒ වගේම ලෙමන් හරි දෙහි හරි මේ වගේ කෑලි දෙකක්, සාමාන්‍ය ගෙඩියකින් භාගයක් දෙකට කපලා අරන් තියෙනවා මම. ඒ වගේම උණු වතුර, මේ ටික තමයි මුල වෙන්නේ. හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්, පොඩ්ඩක් වෙලා යන එක විතරයි. ඉතින් අපි බලමු හදාගන්න හැටි, අපි බලමු කොහොමද බෝතල් ජීවාණුහරණය කරගන්නේ කියලා. මම මෙතන පොට් එකක් අරන් තියෙනවා, ඒකට මම කිචන් ටවල් එකක් දාගන්නවා මේ වගේ, මේ විදිහට. දැන් අපි මේකට වතුර පුරව ගන්න ඕනි. මේ විදිහට වතුර පුරවගෙන මේ වගේ තියෙන සහිත වීදුරු බෝතල් මේ විදිහට දාගන්න. බෝතල් ටික වගේම තියන් ටිකක් මේ වතුරට දාගන්න ඕනි. බෝතල් දැහෙන කාලට වගේ වතුර එකතු කරලා මේක විනාඩි 20ක් 25ක් විතර තන්න ගමු. දැන් විනාඩි 20ක් 25කට පස්සේ බෝතල් ටික අපි අයින් කරගන්න ඕනේ. මෙතන මම මේ විදිහට කිචන් ටවල් එකක් දාලා තියෙනවා බෝතල් ටික අහුර ගන්න, වේලෙන්න ගන්න. අපි මේ වගේ උපකරණයක් තියෙනවා නම් ලේසි නැත්තම් පරිස්සමට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට බෝතල් ටික ඉවත් කරගෙන කිචන් ටවල් එකේ තියාගන්න. මේ තියෙන්නේ අපි ඒ වගේ කිචන් ටවල් එකට අසුරගත්ත බෝතල් සහ මූඩි ටික. මේ ටික දැන් ඔයාලා හොඳටම වේල ගන්න, වතුර නැති වෙන්න හොඳටම වේලගෙන ඊට පස්සේ අපි හදා ගන්න ඔරේන්ජ් පීල්, ඒ වගේම ඉතුරු දෝසි, ගෝල්ඩන් සිරප් එක මේ බෝතල් වලට අපිට අසුර ගන්න පුළුවන්. පොට් එකක් ලිපේට් වෙලා ඕන් කරගෙන තියෙනවා. දැන් මේකට අපි ගත්ත සීනි වලින් අඩු ප්‍රමාණය ඒකෙන් ටිකක් එකතු කරලා මේ විදිහට ටිකක් එකතු කරලා පොඩක් රත් වෙන තියන්න. දැන් සීනි ටික මේ වගේ ටිකක් දියවිගෙන එනකොට මේ විදිහට සීනි ටික වටේට පැතිරෙන්න කරකවන්න. මේ වගේ සීනි ටික පොට් එක මැද්දට දාන්න. ඊට පස්සේ තප්පරය දෙකක් තියලා මේක මේ විදිහට කරකවන්න. මේ විදිහට සීනි ටික අපි ගත සීනි අඩු ප්‍රමාණය ඉවර වෙනකම් මේ විදිහට කරකවමින් හදා ගන්න. ඒ වගේම කැරමල් එකේ පාට එනකම්. මේ වලට පේනවා නේද, මේ විදිහට තමයි දාලා මේ විදිහට කරකවලා ආයි තියන්න. මේ විදිහට අඩු ගින්දරේ කැරමල් එක හදා ගන්න. මේ ගාන පාටට ආවම අපි මේකට උණු වතුර එකතු කරමු. මේ වෙලාවේදී පරිස්සමෙන් එකතු කරන්න. ඊට පස්සේ මේක මේ විදියට මිශ්‍ර කරගන්න. මේ වගේ පොඩ්ඩක් ඇටගතියක් වගේ හැදෙයි යන ටික දියවිලා යනවා. මේ විදියට මිශ්‍ර කරගන්න. දැන් අපි ඉතිරි කරගත්ත සීනි ටික ඒකෙන් මෙහෙම ටික ටික
දාන ගමන් මිශ්‍ර කරන්න. මේ විදියට සීනි ටික ඔක්කොම එකතු කරලා හොඳින් දියවෙන්න මේක මිශ්‍ර කරගන්න. දැන් සීනි ටික දියවෙලා තියෙන්නේ. ඔයාලා දැන් ලෙමන් හරි දෙහි හරි මේකට එකතු කරන්න. මේ විදියට එකතු කරලා කින්දර තවත් හොඳටම අඩු කරලා, ඒ කියන්නේ අඩු කරන්න පුළුවන් උපරිම හොඳටම අඩු කරන්න. ඊට පස්සේ මේක විනාඩි 45ක් විතර ඒ විදිහටම මේ තියලා තියන ලිපේ මේ විදිහට අඩුමඩු ගින්දරේ විනාඩි 45ක් අපි තියන්න ඕනි. වහන්න ඕනේ නැහැ මේක. අවශ්‍ය ප්‍රමාණයට හැතෙනකන් අපි තියලා තියමු. විනාඩි 15කට වගේ වතාවක් මේක පොඩ්ඩක් මේ විදිහට මිශ්‍ර කරන්න. වෙන මොකුත් කරන්න නැහැ. ඔයාලා මේ විදිහටම තියන්න ඕනි. පොඩ්ඩක් මිශ්‍ර කර ගන්නක විතරක් කරන්න විනාඩි 15කට වතාවක් වගේ. දැන් මේ විනාඩි 45කට පස්සේ අපි දැන් ලිප ඕෆ් කරලා මේක ලිපෙන් අයින් කරලා විනාඩි 5ක් විතර ටිකක් නිවෙන්න තියන්න ඕනි. මේ තියෙන විනාඩි 5කට පස්සේ අපි දැන් මේක බෝතලයට පෙරාගමු. මම දැන් මේක ජීවානුහරණය කරලා හදාගත්තු බෝතලයට මේ විදියට පෙරා ගන්නවා. මේ තියෙන පෙරාගෙන දැන් මේ ලෙමන් කැලේක ගයින් කර ගන්න. මේක නිවෙනකොට තවත් ටිකක් ගන්නකම වෙනවා. හොඳටම නිවෙන කියලා බලමු. මේ තියෙන්නේ හොඳටම නිමුණාට පස්සේ මේ ඔයාලට පේනව නේද? මේ පැණි වගේ වෙලා තියෙනවා. හොඳටම නිමුණම මේ විදිහට ඝනකමට තියෙනවා. ඉතින් මේක ඔයාලා වතුර එකතු වෙන නොදී පාවිච්චි කරන්න මාසයක් දෙකක් මේ විදිහට තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් මේක. ඊළඟට අපි හදන්නේ ඉඟුරු දෝසි. මේක හදන්න අපිට ඕන වෙනවා ඉඟුරු, ඒ වගේම සීනි, වතුර. මේ තුන තමයි ඕනි කරන්නේ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉඟුරු කෑල්ලක් අරගෙන මේ විදිහට හැන්දකින් මේ පොතු අයින් කරගන්න. මෙහෙම කරාම ගොඩක් අහක යන්නේ නැහැ. පොතු විතරයි කෙලවිලා ඉන්නේ. මේ විදිහට අපි ඔක්කොම හදා ගන්න ඕනි. මේ විදිහට පොත් ඉවත් කරගෙන මේක අපි සෝද ගන්න ඕනි. ඊට පස්සේ මේ වගේ ඉරටුවකින් මේකේ හොඳට සිදුරු හදා ගන්න. මේ විදිහට හොඳට වටේම සිදුරු හදා ගන්න. දැන් මේක මේ විදිහට අවශ්‍ය ගන්න හරියට කපා ගන්න. මේ විදිහට මේ සිදුරු මදි වගේ නම් මේවත් මේ විදිහට සිදුරු කර ගන්න. මෙහෙම අපි ඔක්කොම හදා ගන්න ඕනි. මේ තියෙන්නේ විදියට හදාගත්තු ඉඟුරු කෑලි ටික. අපි දැන් මේක පොට් එකකට දාලා ඉඟුරු කෑලි ටික වැහෙන ගානට වතුර එකතු කරන්න ඕනි. වතුර එකතු කරලා මේක ලිපේ තියලා තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ මේක උතුරගෙන එනකොට අපි එතන ඉඳන් විනාඩි 15ක් මේක තව ටිකක් වෙලා තඹ ගන්නවා. ඊට පස්සේ මේ වතුර ටික පෙරලා අයින් කර ගන්නවා. ඊට පස්සේ ආයෙත් ඉඟුරු කෑලි ටිකයි අලුත් වතුර ටිකු එකතු කරලා මේ විදිහටම උතුරන්න දීලා එතන ඉඳන් විනාඩි 15ක් තඹ ගන්න ඕනි. මේ විදිහට කරන්නේ ඉඟුරු වල සැර අඩු කරගන්න. ඉතින් ඔයාලා ගන්න ඉඟුරු සැර වැඩි නම් ඔයාලා 3-4 පාරක් මේ විදිහට තඹලා වතුර ඉවත් කරගන්න ඕනි. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට පෙරාගත් ඉඟුරු කෑලි ටික.
මේ විදිහට කීප සැරයක් තඹගෙන හදාගත්ත ඉඟුරු කෑලි ටික ඊළඟට අපි සීනි සිරප් එකකට දානවා. අපි පොට් එකක් අරගෙන ඒකට සීනි වතුරයි එකතු කරලා ඒකත් උතුරව ගන්නවා. ඊට පස්සේ අපි ඒකට අපි හදාගත්ත ඉඟුරු කෑලි ටික දාගන්න ඕනි. මේ විදිහට උතුරන්න දීලා අපි මේකට ඉඟුරු කෑලි ටික දාගන්නවා. ඊට පස්සේ මේක අඩුම අඩු ගින්දරේ ඔයාලා හොඳට මේ කෑලි සොෆ්ට් වෙනකන් තඹ ගන්න ඕනි. ඔයාලට වතුර ගතිය මදි වෙනවා නම් උණු වතුර එකතු කරමින් නැවත නැවත උණු වතුර එකතු කරමින් ඔයාලා මේක වහලා හොඳටම සොෆ්ට් වෙන්න තඹ ගන්න. ඔයාලට පුළුවන් කෑල්ලක් කාලා බලන්න. ඉතින් ඒ තඹගත්තු ඉඟුරු ටික ඔයාලා රැයක් එළි වෙනකන් තියන්න පොට් එකේම. ඊට පස්සේ ඊට පහුවදා ආයෙත් මේක වැහෙන ගානට ඔයාලා වතුර එකතු කරන්න ඕනි. මේ විදිහට වතුර එකතු කරලා නැවතත් අඩු ගින්දරේ මේක තඹ ගන්න. මේ ඉඟුරු ටිකේ භාගයකට වගේ මේ සිරප් එක හිඳෙනකන්, ඊට වඩා හිඳන්න එපා. ඉඟුරු කෑලිවල භාගයකට දැවටෙන වගේ සිරප් එක තියෙන්න මේක නැවතත් තඹ ගන්න. ඉතින් මේ තියෙන්නේ එහෙම තඹගත් ඉඟුරු කෑලි. ඔයාලට පේනවා මේ වගේ භාගයකට වගේ සිරප් එක තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි ඉඟුරු දෝසි හදාගන්නේ. ඉතින් ඔයාලට පහසුවෙන් ගෙදරදීම හදාගන්න පුළුවන්. මෙහෙම හදාගෙන අපි මුලින් විදිහටම ජීවාණුහරණය කරපු බෝතල් වල අසුර ගන්න පුළුවන්. ඔයාලා වතුර අහු වෙන්නේ නැති වෙන්න මේක පාවිච්චි කරොත් ඔයාලට පුළුවන් මාස දෙක තුනක් මේ විදිහට තියාගන්න. ඉතින් හදලා බලන්න. පහසුවෙන්ම ගෙදරදීම මේ විදිහට හදාගන්න ඔයාලටත් පුළුවන්. අපි ඊළඟට හදන්නේ කැන්ඩි ටෝරේජ් ෆීල්. මේකත් ඉඟුරු දෝසි වගේම පහසුවෙන් ඒ ක්‍රමයටම තමයි හදාගන්නේ. පොඩ්ඩක් වෙනස්කම් තියෙනවා. ඉතින් ඔයාලා මේකත් පහසුවෙන්ම ගෙදරදීම හදාගන්න. ඉතින් අපි ඉස්සල්ලාම ඔරේන්ජ් ගෙඩියක් අරගෙන මේක දෙකට කපාගෙන ඉස්ම ටික අයින් කරගන්න ඕනි. ඔයාලට පුළුවන් මේ විදිහට හරි ඔයාලට පහසු විදිහට ඉස්ම ටික මෙරිකලා අයින් කරගන්න. ඊට පස්සේ මේ රේණු සහිත කොටස ඔයාලා හැන්දක් ආධාරයෙන් ඉවත් කරගන්න. මේ විදිහට පහසුවෙන්ම පුළුවන් මේ කෑලි ඉවත් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙහෙම හදාගන්න ටික හොඳට හෝදගන්න ඕනි. මේ විදිහට මේ කෑලි ටික හොඳට හෝදගෙන උංචි තීරු වලට කපා ගන්න. අනවශ්‍ය කොටස් තියෙනවා නම් අයින් කරගන්න. මේ තියෙනේ විදිහට හදාගත්තු ඔරෙන්ජ් පුඩු ටික. ඊට පස්සේ ඔයාලා මේකත් ඉඟුරු දෝසි වගේ පොට් එකකට දාලා මේ කෑලි ටික වැහෙන ගානට වගේ වතුර එකතු කරලා තඹ ගන්න ඕනි. ඒකත් උතුරන්න අරගෙන විනාඩි 3ක් මේක තඹ ගන්න. ඊට පස්සේ වතුර ටික පෙරා ගන්න. ඊට පස්සේ ඔයාලා ගලා යන වතුරෙන් මේ ටික හොද ගන්න ඕනි. ඊට පස්සේ ආයෙත් පොට් එකට දාලා නැවතත් මුලින් වගේ වතුර එකතු කරලා උතුරන්න දෙන්න. ඊට පස්සේ විනාඩි 3ක් තඹ ගන්න. ඊට පස්සේ වතුර පෙරලා ආයෙත් මේ විදියට හොද ගන්න. මේ වගේ කරන්නේ මේකේ තියෙන අනවශ්‍ය පැංගිරි රස අයින් වෙන්න. ඉතින් දෙතුන් පාරක් මේ විදියට කරලා මෙහෙම අනවශ්‍ය කොටස් තියෙනවා නම් ඒවත් ඉවත් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මේ විදියට හදාගත්තු දොඩම් පොතු ටික. මේක දැන් අපි සීනි සිරප් එකක් හදාගෙන ඒකට දාන්න ඕනි. මෙතන සීනි ටිකයි වතුර ටිකයි එකතු කරලා ලිපේ තියලා රත් වෙන්න දෙන්න. මේක උතුරද්දී ඔයාලා හදාගත්තු ඔරෙන්ජ් පොතු ටික මේකට එකතු කරන්න ඕනි. ඊට පස්සේ ඒකත් අපි ඉඟුරු දෝසි හැදුවා වගේ අඩුමාඩු ගින්දරේ මේ කෑලි සොෆ්ට් වෙනකන් තඹ ගන්න ඕනි. ඔයාලට වතුර ඕනි වුණොත් උණු වතුර එකතු කරමින් මේක තඹ ගන්න පුළුවන්. ඒ වගේම මේ කෑලි දැවටෙන ගානට මේ සිරප් එක ඔයාලා හිඳෙන්න හදා ගන්න.
මේ විදිහට සිරප් එක කෑලිවල දැවටෙන්න තමයි මේක හදාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක හොඳටම නිවුනම ජීවාන්හරණය කරපු බෝතල්වල අස්රගෙන පාවිච්චි කරන්න. මේකත් වතුර එකතු වෙන්න නොදී පාවිච්චි කරොත් ඔයාලට මාසයක් දෙකක් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. අපි මේ විදිහට හදාගන්න ගෝල්ඩන් සිරප් ඔයාලා හොඳටම නිවුනම මූඩිය වහ ගන්න. මොකද අපි ටිකක් රස්නින් බෝතලයට එකතු කරන්නේ. ඒ වගේම ඉඟුරු දෝසි, කැන්ඩිඩ් පීල් මේ දෙකම ඔයාලා හොඳටම නිවුනම බෝතල්වල අසුර ගන්න. ඊට පස්සේ වතුර අහු වෙන්න නොදී පාවිච්චි කරන්න. එතකොට මාසයක් දෙකක් මේක තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මේක ශීතකරණයේ තියනවා නම් මාස 3-4ක් තියාගන්න පුළුවන්. ඉතින් මේ වගේම තවත් වීඩියෝකින් ඔයාලව හම්බ වෙන්නම්. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. සුබ දවසක් ඔයාලට.